සමහර අය කියනවා ට්‍රේඩ් යුනියන් ඇක්ෂන් කියලා. ආයෙ කියනවා ට්‍රේඩ් යුනියන් ඇක්ෂන් නෙවෙයි කියලා. මොකද්ද මේක හරිද? හරි. ස්ටාෆ් එක ඩිප්ලෝයි කරන්න ඕන කවුද රෙස්පොන්සිබල් ඔෆිසර්? නම කියන්න. දැන් ඔයානේ ඔය පොසිෂන් එකට ආවි හුවක් තරඟ කරලා ඉල්ලලා සාමාන්‍යයෙන් අපේ ස්ටාෆ් තියලා බී කවර්ස් දෙක තුනක්. ඒක වල රැට තියෙනවා, අපු ගමන් තියෙනවා, අපු මිත්‍යයි තියෙනවා, උදේට තියෙනවා. උදේට හතරමාට තමයි කවුන්ටර්ස් අරින්න තිබේ. නේ කවුන්ටර්ස් වල කී දෙනෙක් හිටියාද එදා? ඔයා හුඟක් අයට නිවාඩු දීලා තියෙනවා 15 දෙනෙකුට. ඒ 15 දෙනාමට ඇක්ෂන් ගන්න ඕන. ඉමීඩියට්ලි දේ මස් බී සැග්ඩ්. يعني මෙතෙන්ට ඇවිල්ලා මූණ පාල වෙච්ච දෙයක් නෙවෙයිනේ. ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කරන අය එහෙමනම් ඔයා කිනුද දොළොස් දෙනෙක් ආවෙ නෑ එදා. එන්නේ නෑ කියලා දැන්නුමෙත් නෑ. දැස දැමලා තියනවා. ඒගොල්ලන්ට තියනවා කැෂුවලිටි මෙඩිකල් ලීව්. ඒකට ගන්න බලයි. ඒකට අපි ක්‍රියාපටිපාටියක් තියනවා මේ ලීව් සම්බන්ධයෙන් ඇක්ෂන් ගන්න. ඒක අපි කොහොමද දරනවා සර්? මිනිස්සුම මේවා කරලා යාලයින් එක දැන් විකුණ ගන්නත් බෑ. මෙච්චර ගණ්ඩා අය හිටියද එනේ මිනිස්සුත් හැරිලා යනවා. වගේ සම්පූර්ණයෙන්ම පරිපාලනේ කඩාවැටලා තියෙන එයා ලංකාවේ. වෘත්තීය සමිතිත් එකයි පරිපාලකයොත් එකයි. කවුන්ටරේට් නොවෙන්න හේතුවක් තියෙනවනේ. නොවෙන්න හේතුව ඔයා අවශ්‍ය ප්‍රමාණය ඩිප්ලෝයි කරේ නැහැ. ඔයාගේ වගකීම තමයි මේවැනි රෂ් එකක් තියෙන බව දන්නවනම් ලීව් කැන්සල් කරලා ඔක්කොම ගෙනල්ලා මේ කවුන්ටර්ස් වැඩ කරන්න ඕනේ. මේක ඇත්තටම පටන් ගත්තේ ගවුන් හෑන්ඩ්ලින් එදා ප්‍රශ්නේ ආවේ ඇත්තටම අපේ එයාක්‍රාෆ්ට් එකක් කැඩිච්චි. අපේ එයාක්‍රාෆ්ට් එක කැඩිච්චෙන්ද සඩන්ලි අපේ මේ ෆ්ලයිට්ස් 8ක් විතර කැන්සල් කරන්න උනා. එතකොට අනිත් ෆ්ලයිට්ස් උත් ඔක්කොම ඩිලේ වුණා. එතකොට මොනවද උනේ? ඉතින් මේක ඉස්සෙල්ලා මේගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ. අද මේගොල්ලෝ දැනගන්න එපා සභාපතිතුමා. ද ෆ්ලයිට් එකක් ඩුක් ගාලා කැඩෙන්නේ නැහනේ. ෆ්ලයිට් එකක් පෑ ගන්නකට ඉස්සෙල්ලා එකෙක් මීයක් රිංගුවා කිව්වා. කවුද මීයක් රිංගනවා දැක්කේ? පැසෙන්ජර්ස්. ඉතින් is that truthful? We trap the ඉතින් trap කරන්නේ ප්‍රශ්න ඉවරයිනේ. දැන් ඊයේ කවාගත්තේ මම මීයා. ඒයි මීයොන්ට ඒ පැතර ඉන්න දෙන්නේ. ඔය අයම දාන්න නැති මීයක්. ඉතින් නැත්ද ඒවට ක්‍රමසාවිදි මොන හරි බෙහෙත් ගහන්න මේවා කරන නිර්විදනය කරන්න දැන් තියෙනවා new technologies ආදියානෝ මේ වෙලාවේ ඕන ඕන විදිහට ලීව් ගන්න බෑ මේ යාලා එක ගෙනියන්න මේකේ පරිපාලන නිදහරින් ප්‍රමාණවකුත් නැහැ වෘත්තීය සම්මිතවලට ප්‍රමාණවකුත් නැහැ මේක දැන් නිකන් ඉඳන් මේ පරිණාලි ගන්න විතරයි ඕනකම තියෙන පිටරට යන්න මේ ලංකාවේනේ වැඩ තියෙන්නේ වැරදි ඔක්කොම කරලා හමාව ඉල්ලනවා ජනතාවගෙන් සමාව ඉල්ලුවාට ජනතාවට ලැබෙන දෙයක් නැහැනේ ඔය අය කියනවා මේකට මිනිසු නැහැ කියලා ඔය අයට ඕන තරම් මං ගන්න ඉඩ දුන්නනේ මේ ඔක්කොම බොරු කියන්නේ වෘත්තීය සමිතිය අපි මේ ක්‍රියාවලිය දිගින් දිගටම කතා කරා මේ උත්තරයක් හොයාගන්න වෘත්තීය සමිතියක් විදිහට අපි කවදාවත් සාම්ප්‍රදායික විදිහට ගනුදෙනු කරන්නේ නැහැ අපි මේ ආයතනයට ආදරේ අපි මේ රටට ආදරේ ආදරේ නම් පඩි භාගයක් කරගෙන වැඩ කරන්න පඩි භාගයක් ගන්නත් අපිට ප්‍රශ්නයක් නෑ අන්න හරි මොහොමදයි දැන් අපි මේක අහන්න අපේ සභාපතිතුමා කියන්නේ එන ආදායමෙන් එතුමාට මැනේජ් කරගන්න බෑ කියලා පඩි භාගය කරගෙන මේක ප්‍රශ්න කරපු ගමන් ඊළඟ මාසේ පඩි භාගය ගන්න අපි මේමයි මේ රටේ අනිකුත් අය ගැන සංසන්දනය කරනකොට ශ්‍රී ලංකනාගේ පඩි අට වැඩිය වැඩි my information is that even the people who bid for this airline they are trying to withdraw I don't know if this goes on if same thing happens in the airports I have told the airport trade unions if you go on trade union action and disrupt we have no other thing other than giving it to the private sector another 3 minutes sir I have to go to the cabinet right එහෙම බෑ ඔයා නෑ ඔයා කියတဲ့ විදිහට මේ රැස්වීම පවත්වන්න මම කැමති නෑ ඔයාට මම අවස්ථාව දුන්නා නෑ ඒකට වෙනම සාකච්ඡාවක් ඊළඟට නෑ එහෙම ඔයාට මම බලෙන් තියා ගන්න පුළුවන්ද මෙතන හරි වැඩක් නේ ඔයා කවුද ඔයාගේ වෘත්තීය සමිතිය සටන ඔයා ගෙනියන්න හරිද දැන් ඉවරයි සාකච්ඡාව අවසන් හරි ඕන දෙයක් කියා ගන්න right මාදි ඉන්නවනේ හරි financial ලේව කියන්නේ නේද